රාජ්‍යායතන සංවිධාන සහ ව්‍යාපාරවලට එක් ජංගම දුරකතනාංකයකින් හෝ ජංගම දුරකතනාංක කීපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් ැටතේ ලියාබඳංචි කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා ඒ බව බලශක්්‍ය මාත්‍යකංචන විජේසය කර අද සියටවිට ගෙනමේ සටහනක් තබමින් සඳහන් කර සිටියා. මෙ අතර රුසියාාවවෙසිට මෙරට පැමිණමේටිට ටොන් ලක්ෂයක බොතෙල්තෝගේ ඒ රාත්‍රයේ දිවනට ළඟව් අතර අදාල බොතෙල් පිළිබඳ සම්පල් ලබාගෙන සම්පල් පරිීක්ෂාවේවනට සි. කමීමෙන් පවතින බව ලංකා කජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කලා මෙ අතර රුසිාවේ සිට තවත් මට්‍රික් ොන් ක් ලක්ෂ විසි දහසක බොරතෙල් නෞකාාවක් අගෝස්තු විසිතුන සිට විසිනමය දක්වා මෙරට ලංඟවීමට නියමිත බව. බලෂක්්‍ය මාතවරයා සට Twitterට ගිනුේ සටහනක් තබමින් සඳහන් කළ. බොරතෙල් මෙමරට ලැබීමත් සමග මාස දෙකකට ආසන්න කාලයක් වසාද මතිබූ සපගස්කන්ද බොරතෙල් පිරිපහදේ කටයුතු යාළි ආරමකිරීමට නියමත. බොරතෙල් පිරිපහදුව කටයුතු ආරම්භවිමත් සමගඟ ප්‍රධානශය. මෙරට දීවරේෙන්ට සියදීවර කටයුතු සොඳ අ්‍යශ්‍ය තිබූ භූමිතෙල් එළමෙන සතියේ සිට අකණ්ඩව ලබාදීමට කටයුතු කන බව, බලෂක්්‍ය මාත්‍යවරයා පසුගියදා පාලිමේන්තුවට සාතික කර සිටියේ. අද මධ්‍යම රාත්‍රියයේදී කිව්වාර්කේත දත්ත යාවත්කාලිනවීමට නියමිතයි. ඉදිරි සතියේ දී ලබා දෙන ඉන්දන සලාකයේ සිදු කරන වෙනස්කම් පිළිබඳව අද දිනේ දැනුම් දීමට නියමිත බවටයි තොරතුරු වාර්ථාව වන්නේ.